ආයුබෝවන් හැම දෙනෙක් පිළිගන්නවා මගේ YouTube channel එකට තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න subscribe කරොත් තමයි මම දාන video කෝ කරේ video screen එකට එන්නේ එතකොට අද මම උගලන්ට කියලා දෙන්න යන්නේ මේ business idea එක සම්බන්ධයෙන් නමුත් මේක මුලින්ම කියන්න ඕනේ මේක හැමෝටම කරන්න බෑ යම්කිසි දැනුමක් සහ මේ රට රටවල් පිළිබඳව තියෙන contacts මත ඒ වගේ දේවල් මත තමයි කරන්න පුළුවන් මොකද දැන් ලංකාවේ තියෙන බැංකුව පොලි අනුපාතෙත් එක්ක ඒ බැංකුවල සල්ලි තියාගෙන ඉන්නවට වඩා රිස්ක් එකක් අරගෙන පොඩි බිස්නස් එකක් කරන තමයි දැන් කවුරුත් යොමු වෙලා තියෙන්නේ. මම විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන්ට. එතකොට මෙතන අපි බලන්න ඕනේ දැන් මේ බිස්නස් එක ඇවිල්ලා දැන් US, UK, ඇමරිකාව, ඉංග්ලන්ඩ්, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, කැනඩා වගේ කන්ට්‍රිස් වල ලාංකිකයෝ ඉන්නෝනේ ලාංකිකයෝ කොහොමත් කැමති ලංකාවේ ආහාර ගන්න. ඒක තමයි හැටි. කොහේ ගියත් අපිට ඒ ආහාර වලට වඩා සාමාන්‍ය ලංකාවේ ඉඳලා ගිය කෙනෙක්ට කොහොමත් කැමති ඒවලු. එතකොට දැන් ඇමරිකාවේ තියෙන තත්ත්වය අනුව දැන් අපේ බත් පැකට් එක ශ්‍රී ලංකන් බත් පැකට් එක ෆ්‍රෝසන් කරපු. ඒ කියන්නේ සීත කරපු බත් පැකට් එක ඩොලර් $9 වෙනි මුදලකට යන්නේ. ඒක ලංකාවේ සල්ලි වෙන 2500 ගාන. 3000කට ආසන්න වෙනවා. දැන් තියෙන රේට් එක. මෙතනදී විශේෂයෙන් කියනවා මේ බත් පැකට් ඔක්කොම ඉවර වෙනවා. හරිද? මෙතනදී දැන් ඒගොල්ලෝ කියන දේ තමයි අර ඒගොල්ලන්ට අවශ්‍යම එළවලු. ඒ වගේ දේවල් එතන ප්‍රමාණය වැඩි කරලා එවුවොත් තව හොඳ ඉල්ලුමක් එතන ඇති වෙනවා. හරිද? ඒකෙන් දැන් ඒවල තියෙන දැන් දැනට යන්නේ වල තියෙන දේවල් පරිප්පු මෝජු ඒ වගේ චූටි මාළු පෙත්ත ඒ වගේ ඉස්සෝ ඒ වගේ දේවල් තියෙනවා නමුත් තව කවුට ආවේනික කෑම හදලා දාලා එහෙම එළවලු ප්‍රමාණය වැඩි කරලා එවන්න පුළුවන් ලොකු බිස්නස් එකක් ගන්න පුළුවන් දැන් මේක උගලන්ට අලුත් දෙයක් වෙන්න පුළුවන් නමුත් දැන් ඩුබායි වල අපි ගත්තොත් එහෙම බත් පැකට් තියෙන අවුරුද්දක් යනකල් තියාගෙන ඉන්න පුළුවන් හරි මේ මෙතනදී දැන් සාමාන්‍යයෙන් ඇමරිකාවේ රටවලට යනකොට හොඳට ප්‍රමිතියෙන් යවන්න ඕනේ. ඒක නත් හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. අන්න එක මම කියන්නේ මෙතන දැනුමක් තියෙන්නත් ඕනේ. අර වගේ shipping cost එක බලන්නත් ඕනේ. මොකද ඒකයි ඒ වගේ contacts තියෙන, ඒ වගේ දැනුම තියෙන පිරිසකට තමයි මේක පුළුවන්. ඒ කියන්නේ දැන් මේ වගේ ඒවා දැනටමත් කරනවා. කොහොම රෙදි යවන කෙනෙක් ඇමරිකාවට, කොහොම කැනඩාවට යවන කෙනෙක් මේක බලලා ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් හරි මේකත් මම ට්‍රයි කරන්න පුළුවන් කියලා. මේ වගේ දේවල්ට යන්න පුළුවන් සාමාන්‍යයෙන් ෆ්‍රෝසන් ඔහොම සෙල්සියස් කරගෙන පහේ තියලා යවපුවාම ෆුඩ් රෙගුලේෂන් හරියට මේන්ටේන් කරනවා නම් මේක කරගන්න පුළුවන්. හරි දැන් ඇමරිකාවේ එතන තියෙන කමෙන්ට් එකක් තියෙන්නේ මාසයක් දෙකක් යනකොට ඒ තියෙන බත් පැකට් ඔක්කොම ප්‍රමාණය ඉවරයි. හරි. ඔන්න ඒ දේවල් හොඳට මතක තියාගන්න. ඒකෙන්ද මේ ගැන පොඩක් අවධානය යොමු කරන්න කරුරට කරන්න ඉන්නවනම් මේ ගැන තොරතුරු හොයලා බලන්න. මේක අද ඉඳන් පටන් ගන්න ගෙනින්න තොරතුරු ඕගොල්ලන්ට හොයලා බලන්න පුළුවන් ඇමරිකාවේ ඔය තියෙන ෆේස්බුක් මොනවාද ගෲප්ස් තියෙන පේජස් තියෙන ලංකාවේ ඉන්න කට්ටිය ඒවලට ගිහිල්ලා අහලා බලන්න පුළුවන් මොනවද ඔයගොල්ලෝ කණ්ඩ කැපති දැනට මොනවද එහෙම හම්බෙනවද ඒව සම්බන්ධ. ඊට පස්සේ එක්ස්පෝර්ට් කරන ගෲප්ස් තියෙනවා ඒවල ගිහිල්ලා අහන්න පුළුවන් මේ වගේ දේවල් කොහොමද කරන්නේ ඒව සම්බන්ධ. එහෙම තමයි පටන් ගන්න ඕනේ මුලින්ම. නැත මේවා මේ එකපාරටම බෑ. ඊට පස්සේ ප්‍රොසීඩියර් එක දැනගත්තට පස්සේ ඒ කියන්නේ යම්කිසි ප්‍රාග්ධනයක් වෙදලා වැඩ පටන් ගන්න පුළුවන්. අන්න එක තමයි මට ඔයගොල්ලන්ට මෙතන කියන්න ඕනේ මේක හැමෝටම බෑ. එහෙම කන්ටැක්ට්ස් තියෙන හෝ අර වගේ කාගෙන යන්න පුළුවන් කෙනෙක්ට අනිවාර්යයෙන් මේ වගේ බිස්නස් එක හොඳ අයිඩියා එකක්. ඒකයි මේක යුනික් අයිඩියා එකකින් තමයි මට ඔයගොල්ලන්ට ගේන්න හිතුනේ. හරි එහෙනම් නැවත ඩික්කින් නැවත හමු.